මිනිසා සුනකින් සමග දිගුකාලීන සමීප සම්බන්ධතාවක් පවත්වන්නේය. සුනකින් මිනිසාගේ පැරණිතම මෙන්ම සමීපතම සත්ව කොට්ටාශය වන අතර මෙම සබඳතාව වසර 12,000ක් තරම් පැරණිය. ඉතින් සුනකින් සුරතල් සතුන් සමග කරන්නා වූ ගනුදෙනුයේදී බ්‍රහස්පතිදා නුගසේන නිරන්තරයෙන් අත්වල් බැඳගෙන ඉන්නේ වෛද්‍ය චනිත් ගුණසේකර මහත්මයා. ඉතින් එතුමා අද මැදිරියට ඇවිල්ලා ඉන්නවා සිතාරා. විශේෂයෙන්ම මේ මිනිසා එක තැනක වාසය කිරීමට පටන් ගත්තා සිටම සුනකේ හැම නැත්නම් මේ බලු සුරතලා ඔහුගේ සමීපතම හිතවතෙක් බවට පත් වෙලා තියෙනවා. ඉතින් විශේෂයෙන්ම ඔබ දන්නවා අපි සාමාන්‍ය නිවස ගත්තහම හුඟක් නිවසවල බොහොම අතලොස්සක් කරන හැම නිවසකම වගේ සුනකේක් ඉන්නවාමයි. සුනකේකෙන් ලැබෙන ගොඩක් දේ තියෙනවා අපිට. ඒ කියන්නේ ආරක්ෂාව, ඒ වගේම අපේ හුඟක් වෙලාට අර මිතුරෙක් කිව්වනේ මිතුරෙක් හැටියට අර අපේ තනිකමටත් සමහර වෙලාවට එහෙම ඇති කරනවා. ඒ වගේම තමයි හුරතලෙක් හැටියටත් ඇති කරනවා. නමුත් මේ දේවල් කරද්දී විශේෂයෙන්ම ඔහු දැන් අපේ පෞලී සමාජිකයෙක් බවට පත් වෙනවනේ. ඒ නිසා අනිවාර්යයෙන්ම අපි ඒ සුනකයාව ඇති දෙඩි කරනකොට ඒ දැනගත යුතු කාරණා රාශියක් තියෙනවා. ඔහුගේ ආරක්ෂාව පිළිබඳව, ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව, ඔහුගේ ආහාර රටාව මියාදී බොහෝ දේවල් පිළිබඳව අපි දැනුවත් වෙන්න ඕනේ. එහෙමනම් මේ පිළිබඳව දැනුවත් වෙන්න නම් අපිට පුළුවන් ප්‍රාස්පදා නුගසෙවනේ මේ වැඩසටහනත් එක්ක එකතු වෙලා දැනුවත් වෙන්න. ඒ වගේම ඔබට හිතේවි මේ කාරණා අපිට පොතකින් කියව ගන්නට ලැබුණොත් කොයිතරම් හොඳද කියලා. ඉතින් ඒ සඳහා අවස්ථාව අපේ ජනිත් වෛද්‍යතුමා උදා කරලා තියෙනවා. මම ඉස්සෙල්ලා පෙන්නන මේ තමයි මේ පොත් දෙක, සුනක සුරතලකු රැක බලා ගැනීම කියලා සිංහලිනුත් පොතක් ඔහු නිර්මාණය කළ තියෙනවා. ඒ වගේම කැරින ඩොග් කියලා ඉංග්‍රීසි වලිනුත් මේ විදියට පොත් දෙකක් නිර්මාණය කළා. එකම කරුණු ඇතුළත් ඉංග්‍රීසියෙන් සහ සිංහලෙන් මේ පොත් දෙක ඔහු ලියලා තියෙන්නේ. ඉතින් බොහෝ දේ දැනගන්න පුළුවන්. අපි කැමති වෛද්‍යතුමනි, පළවෙනි වතාවට තමයි මම හිතන්නේ මේ වගේ පොතක් ලියවිලා තියෙන්නේ වෛද්‍යතුමනි. ඔව්, මම හිතන්නේ ඉතින් බොහොම සරලව දැන් පොත්පත් කීපයක් තියෙනවා, ටිකක් විස්තරාත්මකව තියෙන ඒවා. ඉතමත් සරලව, ඒ කියන්නේ සුරතල් සුනකේක ඇති කරන්නන්ට ඉතමත් පහසුවෙන් කරුණු දැනගන්න පුළුවන් විදිහට පොතක් හැටියට මම ප්‍රථම වතාවට තමයි ලංකාවේදී මේ වගේ අදකින්න පුළුවන් වෙන්නේ. අපිට පොඩක් කියන්නකෝ මොන මොන කරුණු කෙරෙහිද අවධානය යොමු කළේ මේ පොත ලියනකොට? මෙහිදී ගොඩක්ම පහසුවෙන් මම කලින් ප්‍රකාශ කළ විදිහට සුරතල් සුනක පැටිකු තෝරා ගැනීම කෙසේද කරන්න ඕනි කියන එක සාකච්ඡා වෙනවා. ඊට පස්සේ මාස 1 සිට මාස 3 දක්වා සුරතල් සුනකෙක බලා ගන්න ආකාරය, ඉන්පසු මාස 3 සිට මාස 6 දක්වා සුරතල් සුනකෙක රැක බලා ගන්න ආකාරය, මාස 6 සිට අවුරුදු 2 දක්වාත් එතනින් එහාට මුළු ජීවිත කාලෙම රැක බලා ගන්න ආකාරය තමත් සරලව අවශ්‍යම කරුණුත්. ඊළඟට ප්‍රධාන වශයෙන් දක්නට පුළුවන් රෝගාබාධ සහ ඒවා හඳුනා ගන්න ඔබට පුළුවන් වන්නේ කෙසේද යන්නත්, හදිසි අවස්ථාවලදී සුනකයන් වෛද්‍ය ප්‍රතිකාර ලබා දීම තෙක් ඔබ කළ යුත්තේ මොනවාද යන්නත්, බොහෝ දිනාට නිතර ඇතිවන ප්‍රශ්න තියෙනවා. ඒවට පිළිතුරු කොටසකුත් මේගොල්ලන්ගේ සුරතල් සුනකයන්ගේ මානසික සංවර්ධනයට ඔබට කරන්න පුළුවන් කාර්යභාරය කුමක්ද කියන කාරණා තමයි මෙතන සාකච්ඡා කරන්නේ. තවත් ඔබට වැදගත් වන දුරකථන අංක රාශියක් මෙහි සඳහන් වෙනවා. මොකද අපිට හදිසි අවශ්‍යතාවයක් හරි වෙන යම් අවශ්‍යතාවයකදී කුමන පුද්ගලෙක් සම්බන්ධ කරගත යුතුද, එසේ කර යුත්තේ කෙසේද කියන කාරණයේදී දුරකථන අංක වැදගත් වෙනවා. මෙහි අග ඇමුණුමට දුරකථන අංක රාශිය. මේ දුරකථන අංක වල තියෙන විශේෂත්වය මොකද්ද? මේ පශු, ඒ කියන්නේ සුරතල් සතෙක් හා සම්බන්ධ පශු වෛද්‍යරුන් පිළිබඳව, සුරතල් සතෙක් හා සම්බන්ධව කාරණා අවශ්‍ය වෙන දුරකථන අංක. කියන්නේ අපිට පොඩි උදාහරණයක් දෙන්න. උදාහරණ හැටියට ඔබ විදේශ රටකින් සුරතල් සතෙක් ලංකාවට ගේනවා නම් ඒ සඳහා දැනගන්න ඕන මධ්‍යස්ථාන කීපයක් තියෙනවා. සත්ව නිරෝධායන කාර්යාලයක් ලංකාවේ තියෙන කාර්යාල කීපයක්. එහි අංකය, එහිදී ඔබ පිළිපැති යුතු කරුණ මොනවාද? ලංකාවට විදේශ රටකින් ගෙනීමේදී ඒ සතා පිළිබඳ ගත යුතු ක්‍රියාමාර්ග හා සම්බන්ධ අංක. ඒ වගේම ඔබට කියන්නේ සත්ව නිෂ්පාදන සෞඛ්‍ය දෙපාර්තමේන්තුව සම්බන්ධ කරගන්න අවශ්‍ය නම් ඒ සඳහා, නැත්නම් පශු වෛද්‍ය පීඨේ කාරණා දැනගැනීම සඳහා අවශ්‍ය අංක, ඒ සියලුම අවශ්‍ය අංක, අවශ්‍ය වැදගත් අංක කිහිපයක්ම තියෙනවා. ඔය අතරතුරේ මේ නුවන් මෙහි පෙරවදනේ මහාචාර්ය හරිශ්චන්ද්‍ර අබේගුණවද මහතා මේ විදිහට කියලා තියෙනවා. ජනිත්ගේ සුරතල් සතුන් කෙරෙහි ඇති ආදරය හා කරුණාව වෘත්ති අධ්‍යාපනයේ අඛණ්ඩව නියැලෙමින්ලත් දැනුම හා දිගු කාලීනව පශු වෛද්‍ය ක්‍රම පිළිබඳ ඔහුගේ කුසලතාවයත් මෙවැනි පොතක් ලියා එළි දැක්වීමට ඔහු අද්විතීය ලෙස සුදුසුකම් කර ඇත කියලා. මම හිතන්නේ අපිත් එක්ක හැමදාම කතා බහ කරනවා මේ විවිධ සතුන් පිළිබඳව.
ඔහු ඒ පිළිබඳව හොඳින් ඉගෙනගත් කෙනෙක් සහ අර විශේෂයෙන්ම අර ආදරය කරුණාව කියන එක අනිවාර්යයෙන්ම තියෙන්න ඕනේ මේ වෘතියේ නියැලෙනකොට. සසිදාර එහෙම කියනකොට මම මේ මතක් කරන්න කැමති දැන් ගිය සතියේ සාකච්ඡාව ආරම්භ කරන්නට කලින් මම අතවශ්‍යයෙන් මම කියන්නේ අවංක මම ඔය පුදුම පත් වුණා එතුමා සඳහන් කළා දැන් අපි හැමදෙස්ම කියන්නේ දැන් හැමෝට මිනිසුන්ටනේ දැන් උදව් අලුත් අවුරුද්ද සුබ අලුත් අවුරුද්ද කියලා කියන මිතුම සඳහන් කළා සිතාර උදව් අලුත් අවුරුද්ද සියලුම ලෝකවාසී සත්වයින්ට සුබ අලුත් අවුරුද්දක් කියලා කියන මම බොහොමත් පැහැදුනා ඒ සම්බන්ධයෙන් මම දැන් ආදරය කියන දේ බොහොම වැදගත් පෝෂණයත් සමගින්ම එහෙම නේද වෛද්‍යතුමනි එහෙමයි සම්බන්ධයෙන් අද මහින්ද වැදගත් කාරණයක් තමයි හදිසි අවස්ථාවලදී අපි මොකද්ද කරන්න ඕන කියන එක දැනගන්න. හදිසි අවස්ථාව කියන්නේ අපි අඩු දෙයක් බලාපොරොත්තු වෙන වෙලාවක ඉතාමත් කියන්නේ කලබලකාරී තත්ත්වයට අපවපත් වෙන. කියන්නේ අපි බොහොම කලබලයට පත් කරන ක්‍රියාවක් කියන්නේ අන්තරක්කට අපේ සුරතල් සතාව එමෙන්නත් අපේ පවුලේ සමාජික කියලා අපි සැලකෙන සුරතල් සතාව පත් වුනහම අපි මොකද කරන්න කියන එක. මෙහිදී විශේෂයෙන්ම කාරණා කීපයක් ගැන කතා කරන්න පුළුවන්. හදිසි අවස්ථාවකට පත්තු සතෙකු මොකක් ඒ සතා පත්තු හදිසි අවස්ථාව කුමක්ද කියන එක අපි කලින් දැනගන්න ඕනේ. එහි බරපතලකම කෙබඳුද කියන එකත් අපි දැනගත යුතුයි. ඒ සඳහා ගත යුතු පියවර මොනවාද කියන එකත් දැනගත යුතුයි. මේ මූලික ප්‍රශ්න තුන තමයි අපි දැන විමසිය යුත්තේ. මෙහිදී අපිට කාරණා කීපයක් හදිසි අනතුරු හැටියට සලකන්න පුළුවන්. එකක් තමයි මහා මාර්ගවල වන වාහන අනතුරු. ඒ වගේම මේ සුරතල් සතුන් අපි සුරතලට හැදුවට බැරි වෙලා හරි අපේ ගෙවත්තෙන් එළියට ගියොත් වෙන වීදිවල ඉන්න හරි වෙන සතුන් සමග රණ්ඩු වෙනවා. එතකොට සපා ගැනීම වෙන්න පුළුවන්. එහිදී ඇති වෙන තුවාලත් සමහර වෙලාවට හදිසි අනතුරු ගණයට සලකන්න පුළුවන්. ඒ වගේම විෂ රසායනික ද්‍රව්‍ය ශරීරගත වෙන්න පුළුවන්. තවත් හදිසි අනතුරක් හැටියට සලකන්න පුළුවන් ඇසට වෙන හානිය. ඒ වගේම දරුණු පාචනය වගේ රෝග තත්ත්ව. ඒ වගේම කෘමිගෙන් සහ සර්පයන්ගෙන් දෂ්ට කිරීම. ඒ වගේම ස්නායු සම්බන්ධ අපි කියන අපස්මාරය. ඒ වගේ ශරීරයේ වෙන තදබල බෙවුලීම් ගැස්සීම ආදී කාරණා. ඒ වගේම තවත් වැදගත් දෙයක් තියෙනවා මේ අපි කියනවා තදබල උණුසුමක් නිසා ඇතිවන තත්ත්වයක් තියෙනවා හීට් ස්ට්‍රෝක්ස් කියලා අපි කියන්නේ. ගොඩක් වෙලාවට අපි දන්නවා අපේ සුරතල් සතුව අපි වාහනවල රැගෙන යනවා. වාහනවල රැගෙන යන වෙලාවේදී අපි වාහනය තුළ සුරතල් සතාව තබා ඉවතට යන්න පුළුවන්. එහිදී ගොඩක් කියන්නේ ඉරු එළිය තදින් වැටෙන තැනක වාහනය නවත්වා තිබුවොත් ඒ තුළ සිටින සුරතල් සතාට මෙම තත්ත්වය ඇති වෙන්න පුළුවන්. ඒ වගේම දිය ඇගිලිම මේ වගේ කාරණා කීපය වැදගත්ම අපි හදිසි අනතුරු ලෙස සලකන්න පුළුවන්. ඒත් එක වෛද්‍යතුමනි මේ පොතේ ඔබතුමා පරීක්ෂණ දෙකක් වෙන් කළා තියෙනවා. මාස 1කමාරේ සිට 3 දක්වා රැක බලා ගැනීම සහ මාස 3 සිට 6 රැක බලා ගැනීම සම්බන්ධයෙන්. ඉතින් මේ ආකාරයෙන් වයස විවිධ කොටස් කාණ්ඩ වලින් සුනකේක රැක බලා ගන්න කරුණු කාරණා වෙනස් වෙනවද? ඔව්. ඒක තමයි එහෙම අපි වෙන වෙනම සාකච්ඡා කරන්න යොදා තියෙන්නේ. මොකද වයස මාස 1කමාර 3 අතර ඒගොල්ලන්ගේ සුරතා සුනකේ ශාරීරික ක්‍රියාකාරීත්වයේ කිසියම් වෙනසක් වෙනවා. අපි සලකනවා මාස 1කමාරක් තමයි වඩාත්ම යෝග්‍ය ඔබ සුරතල් සතෙක් ඇති කිරීමට ගන්න කාලවකවානුව හැටියට. එතනින් මාස 3 වෙනකන් ඒගොල්ලන්ගේ සාමාන්‍ය වර්ධනයක් වෙනවා. මාස 3 සිට 6 දක්වා තවත් විශේෂ වර්ධන අවස්ථාවක ඒගොල්ලන්පත් වෙන්නේ. මාස 6න් පසු අපි සාමාන්‍ය සලකන්න පුළුවන් පරිණත අවස්ථාවට බොහොම ආසන්න තත්වයක ඉන්නවා කියලා. එතන සිට අවුරුදු 1කමාරක් දක්වා අවුරුදු 1කමාර 2 අතරින් පස්සේ අපිට මේගොල්ලන්ව සලකන්න පුළුවන්. ඒගොල්ලන් ලිංගිකව බොහොම සක්‍රීය වෙන කාලය. ඒ කියන්නේ අපිට පැටවුන් බෝ කරගැනීමට අවශ්‍ය නම් ඒ ගැන ඒ සම්බන්ධයෙන් පැටව බෝ කරගැනීමටත් ඒගොල්ලන්ගේ වෙනත් කියන්නේ වැඩිහිටි ලක්ෂණ සහ සම්බන්ධ කාරණා ගැන. මොකද එක එක කාලවකවානු වල අපි රැක බලා යුතු ආකාරය වෙනස්. මොකද කුඩා කාලයේදී අපි රැක බලා ගන්න ඕන එක විදිහකට බොහොම පරිස්සමින් ඊට පස්සේ මාස 3ක් 6ක් අතර අපිට තව ටිකක් වැඩිපුර ඒගොල්ලන්ට ඒගොල්ලන්ගේ නිදහස ලබා දෙන්න පුළුවන්. ඊට පස්සේ මාස 6යි අවුරුදු 2කමාරය අතර තවත් ඒගොල්ලන් නිදහස ලබා දෙන ගමන්ම ඒගොල්ලන්ගේ අනිත් පෝෂණය විවිධ කාරණා ගැන වෙන වෙනම සාකච්ඡා කරනවා. හරි දරුවෙක් රැක බලා ගන්නවා වගේම තමයි සුරතල් සතෙකුත් රැක බලා ගන්නවා. සමහර ඊටත් වඩා අමාරුයි කියලා සමහර සුරතල් සත්ව හිමිකරුවන් කියනවා. මොකද සමහර අය කියන අපේ දරුවා මෙච්චර අමාරුවෙන් බලාගෙන නැහැ කියන අවස්ථාවක් තියෙනවා. තියෙනවා. දැන් වෛද්‍යතුමනි ඇත්තටම ඔබට හිතුනේ මේ වගේ පොතක් ලියන්න ඕනේ කියලා. ඔව්. ඒක හේතුව තමයි සිතාරා. මොකද මේ නුගසෙවන වැඩසටහන පටන් ගත්ත මොහොතේ පටන් අපිට විශාල ප්‍රමාණයක් ප්‍රශ්න ලැබෙමින් පවතිනවා. ඒ ප්‍රශ්නවල
වැඩි ප්‍රතිශතයක් 90-80ක්ම තියෙන්නේ මූලික කරුණු ගැන නොදැනුවත්කම. මූලික කරුණු ගැන නොදැනුවත්කම නිසා ඇතිවන අපහසුතාවන් ඒ සඳහා අනවශ්‍ය ලෙස මුදල් වියදම් කිරීම මේ වගේ කාරණා අපිට දැනගන්න ලැබුණා. ඉතින් ඒක තමයි ප්‍රධාන හේතුව මේ වගේ පොතක් ඉක්මනට එලි දැක්වීම. මොකද කාලයක් තිස්සේ මේක කරගෙන ආපු දෙයක්. බොහොම ඉක්මනට මේ වගේ පොතක් එලි දැක්වීම අදහස ඇති වුණේ මේ මෙම වැඩසටහනත් සමග. හොඳයි වත්තුමනේ අපිට දුරකථන නැමතුමක් තියෙනවා මහරගමින් අපි බලමු කවුද කියලා. කවුද? අයබෝවන්. කතා කරන්න. මට දැනගන්න ඕනේ ඇලිසේෂන් බල්ලෙක්ගේ මවිල් යන්නේ ඇයි කියලා. කාලෙකට තමයි යන්නේ. ඔව් අපි කලින් මේ ගැන කතා කරා. විශේෂයෙන්ම උෂ්ණ කාලය අපි කියනවා පෙබරවාරි මාර්තු අප්‍රේල් කියන උෂ්ණ කාලය නැවත අයිත් සැප්තැම්බර් ඔක්තෝබර් වගේ කාලවල උෂ්ණත්වය අධික නිසා ඇතිවන ලෝම ගැලවියාම අපි ඒකට සිංහල වචනක් පාවිච්චි කරන ඒ වෙනුවෙන් චවි පාතනය කියන එක ඒ හේතුව තමයි ප්‍රධාන වෙන්නේ. ඊට අමතර ඔබගේ සුරතලාට නිවැරදි ආකාරයේ නිවැරදි මාත්‍රාවලට විටමින් සහ ඛනිජ වර්ග ලබා නොදෙන්නේ නම් මෙම තත්ත්වය තියෙන්න පුළුවන්. ඒ වගේම තව චර්ම රෝග තියෙනවා ඔබගේ එනම් ඔබ පශු වෛද්‍යවරයෙකු ලවා පරීක්ෂා කරගෙන සුදුසු ප්‍රතිකාරය ලබා ගත යුතු අවස්ථාවක්. එම චර්ම රෝග නිසාත් සුරතල් සුනකයාගේ ලොම් ගැලවීමක් සිදු වෙන්න පුළුවන්. ඒ නිසා වඩාත්ම යෝග්‍ය වන්නේ සමහේ ප්‍රශ්නයක් ඒ කියන්නේ චර්ම රෝගයක් නැතිනම් සුදුසු පරිදි විටමින් ලබා දීම අනිත් එක නෑවීම කරන්න පුළුවන්. මොකද ගොඩක් දෙනගේ මතයක් තියෙනවා සුරතල් සුනකයන් නැවීම මාස 6කට වරක් අවුරුද්දකට වරක් කළ යුතුයි කියලා. එහිදී තව වැදගත් කාරණයක් මම කලින් සඳහන් කරා අපි ඉන්නේ නිවර්තන රටක. ධර්ම කලාපයේ රටක අපේ දේශගුණය වෙනස් මධ්‍යදරණී කියන්නේ ටෙම්පරේට් දේශගුණයක් තියෙන රටවල්වල. මේ වගේ පොත් ගොඩක් නිර්මාණය වෙලා තියෙන්නේ මධ්‍යදරණී දේශගුණයක් තියෙන එංගලන්තයේ ආදි යුරෝපීය රටවල්වල. මොකද ඒ රටවල තියෙන දේශගුණය අනුව ඇත්තටම ඒගොල්ලන්ට අවුරුද්දකට වරක් නැවුවත් ඇති නැත්නම් මාස 6කට වරක් නාවන්න පුළුවන්. ඒ දිනපතාම ලෝම පිරිවැදීම කරන්න ඕනේ. ඉතින් අපි ඒ කරුණ එහෙමම අපිට ආදේශ කරගන්න යෑමේදී තමයි ප්‍රශ්න ඇති වෙන්නේ. වඩාත් හොඳ රස්නේ කාලය කියන්නේ උෂ්ණ කාලවලදී වැඩිපුර නාවන්න. එහිදී මතක තබා යුතු කාරණයක් තමයි ඉතාමත් සැර ෂැම්පු සහ සබන් වර්ග භාවිතා නොකිරීම. ඉතාමත් හොඳ මෘදු සබන් වර්ගයක් භාවිතා කර ස්නානය කිරීම. එසේත් නැත්නම් නිකං ජලයෙන්ම සෝදාහැරීමක් කරන්න පුළුවන්. ඒ වගේම තමයි මම මේ පොතේ දැක්ක එක පරිච්ඡේදයක් ඔබ වෙන් කළා තිනවා. දැන් අපි සාමාන්‍යයෙන් සෞඛ්‍ය ගැන සුනකයාගේ ඔහුගේ ආහාර රටාව හැමදයක් ගැනම අවධානය යොමු කරනවානේ. සුනකයාගේ මානසික වර්ධනය පිළිබඳවත් පරිච්ඡේදයක් වෙන් කළා තිනවා. ඔව් සිතාරා. මෙහිදී තවත් වැදගත් කාරණයක් තියෙනවා. මොකද බටහිර ලෝකේ තමයි ඇත්තටම පශු වෛද්‍ය විද්‍යාව ගොඩාක්ම දියුණු වෙලා තියෙන්නේ. ගොඩාක් අපිට පතපත ලැබෙන්නේ බටහිර ලෝකෙන්. ඒගොල්ලන් මනස කියන තත්වෙට එච්චර කියන්නේ බර බාහක් දක්වන්නේ නැහැ. මනස කියන වචන වලට ඒගොල්ලන් ඒගොල්ලන්ගේ පසුබිම අනුව සාකච්ඡා කරන්නේ නැහැ. ඒගොල්ලෝ ඔක්කොම කියන්නේ හැසිරීම රටා කියලා. ඒ කියන්නේ සුනකේකුගේ සුරතල් සුනකේ හරි වෙනත් සතෙක්ගේ හැසිරීම රටා. චර්යාවල වෙනසක් මොනවා හරි ඒ කියන්නේ කුමන හේතුවක් නිසා හරි සිදුවෙන බව තමයි ඒගොල්ලන් සඳහන් කරන්නේ. ඒ වුණාට පෙරදිග ලෝකේ අපි දන්නවා අපි මනසට ගොඩක් තැනක් දෙනවා, මුල් තැනක් දෙනවා. ඒ කියන්නේ අපි සාකච්ඡා කරනවා. එතකොට මානසික තත්ත්වය මනෝවිද්‍යාව පිළිබඳ සුරතල් සතුන්ගේ මෙන්ම අනිත් සතුන්ගේ ලියවුණු පොතපත් ඉතාමත් අඩුයි. ඇත්තටම ඔබට වුණත් වැටහෙන්න පුළුවන් ඔබගේ සුරතල් සතා ඔබගේ පවුලේ සමාජික වගේ ඉන්නකොට කොතරම් ආදරයක් ඔබට දක්වනවද? සමහරවිට ඔබ රැකියාවට ගොස් නැවත ගෙදරට පැමිණීමේදී කොතරම් ආදරයක් එම සුරතල් සතා ඔබට දක්වනවද? සමහර අවස්ථා අපිට දැනගන්න ලැබිලා තියෙනවා එම ඒ කියන සුරතල් සතාගේ හිමිකරු ගෙදරින් දවස් කීපයක් ගෙදරට පැමිණේ නැත්නම් එම සතා බොහොම දුකින් කෑම බීම ගන්න නැතුව ඉන්න ආකාරය. ඉතින් ඒක නිසා අත්‍යවශ්‍යම කතා කරන්න ඕන කාරණයක් තමයි මානසික වර්ධනය. ඒ කියන්නේ මේ මිනිස්සුන්ට විතරක් නෙමෙයි මේ සුනකයා කියන සත්වයාටත් මේක මානසික බලපෑමක් ඇති වෙනවා. වෛද්‍යතුමනි දුරකථන නැමතුමක් තියෙනවා කිරිබත් ගුණින් දර්ශනී කතා කරන අයබෝන් ඔබට. හලෝ. අයබෝන්. අයබෝන්. ඔව්. මම අහන්න ඕනේ ડોක්ටර්ගෙන් අපේට ඉන්නේ ජපනිස් ටීචර්ගේ බල්ලේ. එයාට මේ සිත්තක වගේ හැදෙනවා. දැන් අවුරුද්දක ඉතුරු ඉන්නලා. පෙති දුන්නට කියන අඩුවක් වෙන්නේ නැහැ. මේ ඒක පාලනයක් විතර ඒත් හැදෙනවා. ඔව් අපි මම මෙතන සාකච්ඡා කරලා හදිසි අනතුරක් ගැන හදිසි අනතුරක් ඒ සම්බන්ධයෙන් අපස්මාරය කියන්නේ මිනිසුන්ට හැදෙනම රෝගී තත්ත්වයක් තියෙන අපස්මාරය ඒ හා සම්බන්ධම තත්ත්වයක් සුනකයන් තුළත් ඇති වෙන්න පුළුවන්. ඒට හේතු රාශියක් තියෙනවා. හේතු රාශියක් අතර තවත් හේතුවක් තියෙනවා අපිට විස්තර වශයෙන් කියන්න බැරි හේතුත් සමග.
එතකොට ඔබගේ වඩාත්ම යෝග්‍ය වන්නේ ඔබගේ පශු වෛද්‍යවරයාට සුරතල් සතාව පෙන්වන්න. එහිදී පශු වෛද්‍යවරයාත් එක්ක සාකච්ඡා කරන්න එම සුරතල් සතාගේ තිබෙන ලක්ෂණ මොනවද කියන එක. සමහර රෝගී අවස්ථා තියෙන ඒ අවස්ථා නිසාත් මේ වගේ ෆිට් එක කියන්නේ අපි වෙව්ලීම ස්නායුවල බලපෑමක් ඇති වෙන්න පුළුවන්. ඒ වගේ හේතුවක් හොයාගන්න බැරි කාරණා සහ විශේෂ අපස්මාර හැදෙන රෝගී අවස්ථා තියෙනවා. එහිදී ඔබට කරන්න පුළුවන් ජීවිත කාලයම මේ සුරතල් සුනකයාට ඖෂධ ලබා දීමේ පාලනය කිරීම කියන ගොඩක් අපිට ඇති වෙන ආකාරයේ අපස්මාරයමයි. එසේ නොවන අවස්ථාවලදී ඒ සඳහා සුදුසු ප්‍රතිකාරමක් මගින් මේ වළක්වා ගන්න පුළුවන්. ඔව්. ඒ වගේම තමයි මේ විශේෂයෙන් කියනෝනේ මේ පොත පිළිබඳ මේ පොතේ පරිච්ඡේද මේ විදිහට ගොනු කරලා තියෙන්නේ පැටවකු හෝ වැඩුණු සුනකයෙකු තෝරා ගැනීම කියලා පරිච්ඡේදයක් තියෙනවා. ඒ වගේම මාස 1 එකහමාරයේ සිට 3 දක්වා සුනකයෙකු රැක බලා ගැනීම, මාස 3 සිට 6 දක්වා සුනකයෙකු රැක බලා ගැනීම, මාස 6 සිට වසර 1හමාර තෙක් සුනකයෙකු රැක බලා ගැනීම, පොදුවේ දක්නට ලැබෙන සුනක රෝග හා ඒවා හඳුනා ගැනීමට ඉඟි හදිසි අනතුරුවලදී සුනකයන් රැක බලා ගැනීම හා එහිදී ලබා දිය යුතු මූලික ප්‍රථම ආධාර, සුනකයන්ගේ මානසික වර්ධනයට සහාය වීම, නිරතුරු ඇතිවන ප්‍රශ්න හයවට පිළිතුරු වශයෙන් තමයි තියෙන්නේ. ඊට පස්සේ උපගන්ත්‍ර කියලත් නම්වර පරිච්ඡේදය වෙන් කළා තියෙනවා. සිතාර අපේ හිතවතුන්ට දැන් ගැටලුවක් ඇති මේ පොත කොහෙන්ද ගන්න පුළුවන් කියලා. වැදගත්මනේ. ඔව් මේක ඔබට ලබා ගන්න පුළුවන් MD ගුණසේන සහ සමාගමේ ශාඛාවලින් විජිතයාපා පොත්වලින් මරදාන ගොඩගේ සුරතල් සතුන් පිළිබඳව ඒ වගේම විවිධ සතුන් අපි හුඟක් කාලවලට හිතන්නේ සුරතල් සතුන් කිව්වම බල්ලෝ සහ පූසෝ ගැන විතරයිනේ. නමුත් ඊට වඩා මම හිතන්නේ අපි ඉදිරියේදී කතා බහ කරන අපි මොන මොන සතුන් කෙරෙහිද අවධානය යොමු කරන්න වෙයි තමයි. මේ එක තමයි තවත් එක කාරණයක්. ගොඩක් අය හිතන්නේ පශු වෛද්‍යවරයෙක් කියන්නේ සුරතල් පූසන් සහ සුරකයන්ට පමණක් ප්‍රතිකාර කරන වෛද්‍ය කොට්ටාශයක් හැටියට. ඒක එහෙම නෙවෙයි. අලියතුන්ගේ පටන් සෑම වර්ගයකම සත්‍යකට ප්‍රතිකාර කිරීමට විශේෂම ශ්‍රී ලංකාවේ පශු වෛද්‍යවරුන්ට අධ්‍යාපනය ලබා දීලා තියෙනවා. තවත් වැදගත් කාරණයක් වන්නේ මත්ස්‍ය රෝග පිළිබඳ මත්ස්‍යන්ට ප්‍රතිකාර කිරීමටත් මෑතකදී කියන්නේ විශ්වවිද්‍යාල අධ්‍යයන කොටස් වලට මත්ස්‍යන් පිළිබඳවත් ඉගැන්වීමක් කරනවා. අපි දන්නවා සාවුන් අපි කියනවා ගිනි හාවුන් කියන ගිනි පිග්ස් කියන ජාතිය කියන්නේ ගොඩක් පාවිච්චි කරන පරේෂණ සඳහා. ඒ වගේම ලේනුන් සමහර වඳුරනුත් ඇති කරනවා ඉන්නවා. ඒ වගේ විශේෂ පරාසයක් තියෙනවා සමහර ඉබ්බන් වර්ග ඇති කරනවා. ඔව් එළු ඌරන් ඌරන් ඔව් සුරතලේ ඇති කරන අයත් ඉන්නා ඒ වගේම. ඔව් ඉතින් ඒ වගේ විවිධ සතුන් කෙරෙහි අවධානය යොමු කළා. මම හිතන්නේ ඉදිරියේදී ඔබ බලාපොරොත්තු වෙන ඒ වගේ සතුන් පිළිබඳවත් කතා බහ කරන්න. අපි මුල් වැඩසටහනවලදී වැඩි අවධානය යොමු කළේ සුනකයන් සහ බළලුන් පිළිබඳව. ඉතින් ඔබ සාමාන්‍යයෙන් විශේෂයෙන් ගොවි පොලක් එහෙම තියෙන කෙනෙක් නම් ඒ අයට බොහොම වැදගත් වෙයි ඉදිරියේදී හරකුන් පිළිබඳව කුකුළු පිළිබඳව ඒ වගේ. දැන් එහෙනම් ඔබට යම් ගැටලුවක් තියෙනවා නම් මේ සතුන් පිළිබඳව ඔබට පුළුවන් අපිට ලියලා එවන්න මොනවද ඔබට තියෙන ගැටලු කියලා. එතකොට අපිට වෛද්‍යතුමාව එකතු කරගෙන මේ ගැටලු සාකච්ඡා කරන්න පුළුවන්. අපේ ලිපිණිය තමයි බ්‍රහස්පතින්දා නුගසෙවන අධ්‍යාපන ඒකකය ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව කොළඹ 7. බ්‍රහස්පතින්දා නුගසෙවන අධ්‍යාපන ඒකකය ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව කොළඹ 7 කියලා ලිපිණියට. වෛද්‍යතුමා අපි ටිකක් මේ පොත පිළිබඳව කතා බහ කරමු. අපිට පොඩ්ඩක් මේ බලන් ඉන්න ඇයිට මේ පොතේ තියෙන වැදගත්කම් පිළිබඳව යම් වැටහීමක් ලැබෙන්නට ඇති. අපි නමුත් තව දුරට කතා කළොත් අපිට මොන මොන දේවල්ද දැන් තව කාරණයක් තමයි. දැන් මේක සුනකයන් වෙනුවෙන් විතරයිනේ. දැන් ඉදිරියේදී ඔබේ බලාපොරොත්තුවක් නැද්ද අනිත් සතුන් වෙනුවෙන් මේ වගේ පොත්? ඔව් එහෙම බලාපොරොත්තුවක් තියෙනවා. ඇත්තට මම හිතන්නේ මේ අපි දැනුවත් වෙන තරමට අපිට කියන්නේ පශු වෛද්‍යවරුන් හැටියට අපිටත් පහසුවක් වෙනවා. මොකද අපේ අපි කියන ක්ලයන්ට්ස් කියලා සුරතල් සත් හිමිකරුවන් කාරුණු කාරණා ගැන දැනුවත් වෙන තරමට මම හිතන්නේ අපිටත් ඒක පහසුවක් වෙනවා අපි ඒ සඳහා වෙන ප්‍රතිකාර ලබා දීමේදී. හොඳයි වෛද්‍යතුමනි තවත් දුරකට නැමතුමක් තියෙනවා වත්තලින්. කවුද මේ? Hello, good morning. Hi, Bhuvan. Hi, Bhuvan. Doctor, මට දැනගන්න ඕනේ මට ලැබදව කෙනෙක් ඉන්නවා කලු. මෙයාගේ ඇඟේ නිකන් මේ dandruff වගේ තියෙනවා ඇඟේ හැමතැනම. ගොඩක් හසනවා. අපි ගොඩක් දේ තරම් දීලා තියෙනවා. ඒ වුණාට ඒකට මේ හොඳ රිසල්ට් එකක් හම්බ වෙලා නැහැ. හොඳට කනවා බොන ප්‍රශ්න නැහැ. හරියම නැති. අවුරුදු දෙකක් විතර වෙනවා දැන්. ඔබ කිව්ව විදිහට ඩැන්ඩ්‍රෆ් කියන්නේ ඉස්සොරි කියලා අපි ඒ වචනේ පාවිච්චි කරනවා. ඇත්තටම හිසේ නෙවෙයි ඇඟේ ඒ ද්‍රව්‍ය තියෙන්නේ. ඒකට ප්‍රධානම හේතුව දිලීර වර්ගයක්. මේ දිලීර වර්ගවලින් ඇතිවන ප්‍රශ්න
සුව කිරීමට සැහැන කාලයක් ගත වෙනවා. අපි ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක් තමයි බොහොම සුරතා සත්ත්ව හිමිකරුවන්ට ප්‍රතිකාරය ඉතාම ඉක්මන් වෙන්න ඕනේ. ඒ කියන්නේ අද අපි සුරතා සත්ෙක් අරගෙන ගියොත් පශු වෛද්‍යවරයෙක් ගාවට හෙට වෙනකොට රෝගය සුව කරගන්න ඕන කියන අදහසින් තමයි ගොඩක් දෙනෙක් ඉන්නේ. විශේෂයෙන් සඳහන් කළ යුතු කාරණයක් තමයි චර්ම රෝග සුව කිරීමට ඉතාමත් කාලයක් ගත වෙනවා. අනිත් එක චර්ම රෝගය කුමන හේතුවකින් නැති වුණත් අන්තිමට ඒක අන්තිම අවස්ථාවට පත් වෙනකොට විවිධ රෝගකාරකයන් එහා සම්බන්ධ වෙනවා. දැන් මම මේ කලින් සාකච්ඡා කර දිලීර වර්ග වලින් ආරම්භ වුණත් වෙන බැක්ටීරියා ආසාදන, වෛරස් ආසාදන සහ තවත් පරපෝෂිත ආසාදන නිසා චර්ම රෝග සම්පූර්ණයෙන්ම තවත් උග්‍ර අවස්ථාවට පත් වෙන්න පුළුවන්. ඒක නිසා හොඳම දේ තමයි කාලයක් තිස්සේ මෙම ඖෂධ ලබා දීම. ඒ සඳහා උපදෙස් ලබාගෙන ඖෂධ ලබා දීම. අනිත් එක ඔබ පෝෂණ ගැන විශේෂ සලකන්න ඕනේ. සුරතල් සුනකේට ලබා දිය යුතු මේදම් ප්‍රමාණයක් තියෙනවා. විටමින් සහ ඛනිජ වර්ග තියෙනවා. ඒවත් සුදුසු පරිදි ලබා දීම ඉතාමත් වැදගත්. ඒකටත් සතාගේ සමෙහි සෞඛ්‍ය තත්ත්වය හොඳින් රැක බලා ගැනීමට. දුරකථන නැමැතුමක් තියෙනවද තුමනි? නෝරි. කවුද මේ? අයිබෝන්. හලෝ අයිබෝන් ડોක්ටර්. අයිබෝන්. මේ අපේ ගෙදර බොක්ස් පැටවුන් එනවා. ඒ කට්ටියට දැන් දවස් 16ක් වෙනවා. ඒ කට්ටිය නැටි කපන්න ඕනේ කොයි කාලෙද? මේදි මං කලිනුත් එක අපි වර්ග දෙකක් ගැන සාකච්ඡා කරා. බොක්ස සහ රොට්ෆයිල කියන ඒගොල්ලන්ගේ මේ වලිග කැපීම ගැන මත කීපයක් තියෙනවා. මේ සමහර පශු වෛද්‍යවරුන් සහ සත්ව සුරතා සත්ත්ව හිමිකරුවන් මේ කාරණේ සම්බන්ධයෙන් මම අපිට මේ කියන බලුවර සුනක වර්ගය ඉන්නවද මේ පින්තූර වල? ඔව් මේක ඉන්නවා. මෙතන මේ ඉන්න පග් කියන જાතිය. ආ මේ පග් කියන જાතිය සහ විශේෂයෙන් බොක්ස සහ එහෙම වර්ග කීපයක් තියෙනවා. මේ කොනේම ඉන්නේ පග් ඒ වගේ ආගේ වලිය කැපීමක් සිදු කරනවා. මේ ඒ දැන් මේ தත්ත්වය මේක වෙනස් වෙගෙන යන ප්‍රවණතාවක් තියෙනවා. මොකද මේම ශල්‍ය කර්මය, දේහය ලක්ෂණ කිරීමේ ශල්‍ය කර්මය. කන් කෙලින් කරන්නත් ඔය වගේ ශල්‍ය කර්මයක් කරනවා. වලිය කපා දැමීමටත් කරනවා. මේම ශල්‍ය කර්ම දැන් නවත්තන්න තියෙන්නේ. ඒත් වඩා මම ඒ ප්‍රශ්න අහපු නිසා උත්තරයක් දෙන්න වඩාත්ම යෝග්‍ය වන්නේ සතියක් දවස් 10ක් ඇතුළත තමයි ඒක සිදු කරන්න ඕනේ. මොකද එහිදී සමහර පශු වෛද්‍යවරුන් කිසියම් නිර්වින්දන, ඒ කියන්නේ ද්‍රව්‍ය භාවිත නොකර තමයි මෙම ශල්‍ය කර්ම කරන්නේ. එහිදී අනිවාර්යයෙන්ම වේදනාවක් මෙම සුරතල් සුනක පැටවට ඇති වෙනවා. ඒ වළක්වන්න විදිහක් නැහැ ඇත්තටම. ඒ නිසා ඉතාමත් අඩු වයසේදී කරන්න ඕනේ. මාස 3-4 ගත වෙලා කරන ශල්‍ය කර්ම නැචර සාර්ථක වෙන්නේ නැහැ. එහෙම නොකළ යුතු කියලා මම අනුමත කරනවා. තවත් දුරකථන නම්බරයක් තියෙනවා මන්ද නෝරින්ම. කවුද මේ? අයබෝන්. හලෝ. අයබෝන් මම මහනුවරින් ප්‍රයන් කතා කරන්නේ. මේ අපේ බල්ලට ෆ්‍රෑෂ් එකක් තියෙනවා. ඒක හොඳ වෙන්නෙම නැහැ. පෙන්සිලොන් කියන බෙහෙත දෙනවා දිගටම. දැන් කැස්සක් තියෙනවා. ඔව් මේ කැස්ස සමේ රෝගය සහ බෙහෙත්වල අතර සම්බන්ධයක් නැති වෙන්න පුළුවන්. මෙතන වැදගත් කාරණා මොකද මේ ප්‍රශ්න ගොඩක් එන්නේ චර්ම රෝග සම්බන්ධයෙන්. මම කලිනුත් ප්‍රකාශ කළේ චර්ම රෝග දවසින් දෙකෙන් හොඳ වෙන්නේ නැහැ. අනික සුදුසු ප්‍රතිකාරමයක් කරන්න ඕනේ. ඒ වගේම අපේ සාමාන්‍යයෙන් අපිට දක්න ලැබෙන රෝග වලින් 25% මවිතයට පත් වෙයි. 25%ක්ම අපිට ලැබෙන්නේ චර්ම රෝග සම්බන්ධයෙන්. ඒ සඳහා දීර්ඝකාලීන ඉතාමත් කැපවීමකින් රෝගයට ප්‍රතිකාර කරන්න ඕනේ. ඒ සඳහා පශු වෛද්‍යවරු සහ සම්බන්ධ ඉතාමත් සමීප සම්බන්ධතාවකින් මේ කරුණු කාරණා දැනගෙන නිවැරදි ආකාරයට ප්‍රතිකාර කිරීම කරන්න ඕනේ. ඔව්. ඉතින් මම හිතන්නේ බොහොම ඔබ දැනුවත් වෙන්න ඇති මේ පොත පිළිබඳව. ඒ වගේම රූප සටහන් ආශ්‍රයනොත් හැමදේම පැහැදිලි කරලා තියෙනවා මේ පොතේ. ඉතින් අපි බෙහෙවින් ස්තුතිවන්ත වෙනවා අද දවසේදී මේ පොත හා විශේෂයෙන්ම ඔබට ඇති වුණු විවිධ ගැටලු පිළිබඳව නිරාකරණය කරගන්නට අපිත් එක්ක එකතු වුණාට වෛද්‍ය ජනිත ගුණසේකර මහතාට. ඊළඟ සතිය ඉඳලත් අපි ප්‍රායෝගිකව සතුන් පෙන්වමින් වෙනද වගේම කතා බහ කරන්න අපි සූදානම් වෙලා ඉන්නේ. ඉතින් බෙහෙවින් ස්තුතිවන්ත වෙනවා නුවන්. ඔව් සිතාරා, තවත් මතක් කිරීමක් කරන්නට තියෙනවා ස්වීනි.